ආයුබෝවන් සත්‍ය ප්‍රථමයෙන් හරියටම ගෙනෙන සියතු දැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණ ගුරුගේ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ පරීක්ෂණ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට මන්ත්‍රි හකීම්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් පාටලීගෙන් මාධ්‍ය භාවිතය ගැන ප්‍රකාශයක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ඉදිරි ජනාධිපතිවරණ ඉදිරිපත් වන සෙල්ලමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සංදේශයක් පාර දෙනු ලැබුවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිවරයා වෙත පහර දුන්නා. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමග පුළුල් ප්‍රගතිශීලී සංධානයකට එළඹීමටත් එම සංධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, ශ්‍රේණි වික්‍රම, මොහන්ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර යන මහත් මහත්මීන් ඇතුළු කණ්ඩායමක් මෙම සංදේශය ජනාධිපතිවරයා වෙත බහර දුන්නා. මේ අතර 2015 වසරේ ජනවාරි මාස 15 වන දින සිට 2018 වසරේ දෙසැම්බර් මාස 31 වන දින දක්වා කාලය තුළ රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි සිදු වූ දූෂණ ක්‍රියා, වංචා, සපරාදී ලෙස විශ්වාසය කඩකිරීම, දේපළ සපරාදී ව්‍යාපාරණය, රැවටීම හා බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බහර දීම ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර සෙසු සාමාජිකින් වන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය ඇතුළු සෙසු සාමාජික සමාජිකවන්ද එම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපතිවරයා විසින් නිකුත් ජනවාරි 17 වනදා පත් කරන ලද කොමිසමේ වාර්තාව මාස 6ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත බහර දීමටද නියමිතව තිබෙනවා. මේ අතර වණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේ පැවති ජාතික පරිසර දින සමරුවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. ජගත් පරිසර දින සමරුව වෙනුවෙන් පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර වායුතත්වයේ මෙනීමේ ජංගම රථය ජනාධිපතිවරයා නිරීක්ෂණයට ලක් කළා. ඉන් අනතුරුව ජගත් පරිසර දින සමරුවට ජනාධිපතිවරයා එක් වුණා. දේශපාලන වාසිතකා ක්‍රියාත්මක ජාතිවාදී ව්‍යාපාරවලට මෙරට ජනතාව බෙදා වෙන් කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රථම වතාවට රටේ සියලු ජන කොටස් එකමුතු වූ නමුත් පසුව සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී වැඩ කටයුතු වලින් එම එකමුතුව බිඳ දමන්නට ඇතැම් පිරිස් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. එම හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ඇමතිවරු රජයෙන් ඉවත් වෙලා තියෙනවා. එපමණක් නෙමෙයි මුස්ලිම් ජනතාව එකට එකතු වෙලා මෙතනින් වෙන් වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒක රටට හොඳ දෙයක් නෙමෙයි. ඒ ජාතිවාදී ව්‍යාපාරයක් එදා ගෙනිච්චේ. මෙතනත් දේශපාලනේ තිබුණා. කඩසාප්පු වහන්න කිව්වා. කඩසාප්පු වහන්න කිව්වා විතරක් නෙමෙයි ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මේක මෙහෙව්වා. ඒ මෙහෙවීම කරේ සංඝයා වහන්සේ නෙමෙයි දේශපාලඥයෝ. තමන්ගේ වාසියට කරේ. ඇයි මේ රටේ නීතිය සාමය යළිත් ඇතිවීම ISIS ත්‍රස්තවාදයේ සාර්ථකව පාලනය කිරීමට අකමැති වුණේ නිසා. මම විශේෂයෙන්ම ත්‍රෛනිකායක අපේ සංඝයා වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපේ මල්වත්ත පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජසිරි අනුනායක ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රකාශයත් එක්ක අපි එකග වෙනවා. මේක බෙදෙන්න හොඳ නැහැ. අපි යලිත් එකතු වෙලා වැඩ කටයුතු කරන්න ඕනේ. මම විශේෂයෙන් කනගාටු වෙන්නේ මේ ජාතිවාදී ව්‍යාපාරට සමහර මාධ්‍ය වලින් දුන්න අනුබල දී රටේ මේක පැතිරුණා. ඒත් අද ඒක මුළු රටම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ලංකා සම සමාජ පක්ෂයේ විසින් සකස් කරන ලද රටට නවමාවතක් යෝජනාවලිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ බහර දීම සිදු කෙරුණා. ඉදිරි රජයක් සඳහා වූ රටට නවමාවතක් යන තේමාව යටතේ ලංකා සම සමාජ පක්ෂයේ විසින් සකස් කරන ලද යෝජනාවලියක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. ඒ කොළඹ විජයරාම නිල නිවසේදී අපි ගොඩනගන අනාගත රජයක් මගින් අධිරාජ්‍යවාදී බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරාගෙන ජනතා හිතවාදී පාලනයක් මගින් රට සංවර්ධනය කිරීම සඳහා යෝජිත වැඩපිළිවෙලක් මෙම යෝජනා මාලාවට ඇතුළත්. එමෙන්ම නව තාක්ෂණය උපයෝගී කරගැනමින් මානව සම්පත් සංවර්ධනය කර කෘෂි කර්මාන්තය ඇතුළු කර්මාන්ත දියුණු කර රට ස්වයං පෝෂිත
කිරීම සඳහා වූ නව දැක්මක් අදාළ යෝජනා වලියද සඳහන් කර තිබෙනවා. මෙම අවස්ථාවට ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතරණ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එසත් බදුලින් අමාත්‍යවරයාටයි අසත් සාලේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරු දෙන්නට විතරයි. මේ ඔයාලත් අත වෙන වෙන ප්‍රශ්න නැහැ නේ. මේ 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 රටේ 350 දෙනෙක් මැරුණා බෝම්බකින්. ඒක අතහැරලා දාන්න. තුවාලකාරියෝ ඉන්නවා. මේ මිනිසුන්ට කවුරුවත් බලන්නේ නැහැ. සහනයක් දෙන්නේ නැහැ. ඒකත් අතහැරලා. ආර්ථිකය කඩා හැලිලා. ඒකත් අමතක කළා. රටේ ඔක්කොම ප්‍රශ්න මේ දෙන්න විතරක් කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒක ඒක කට්ටියක් කතා කරනවා. ඒ අයට විරුද්ධව තියෙන චෝදනා අපි දැන් යාලා ඉලා අසුනානේ. දැන් අපි විපක්ෂයක් වශයෙන් ඒක විපක්ෂණ මේ අපි ඉදිරිපත් කරා. මොකද්ද මේ විශ්වාස භංග යෝජනාව? ඒක දැන් සාකච්ඡා වෙන්නේ නැණු. දැන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් කට්ටිය ඉල්ලාස් වෙලා දැන් වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ආණ්ඩුව කරනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව මොකද කරන්නේ කියලා. මේ විශ්වාස භංගයේ දැන් වැඩක් නැද්ද? ආණ්ඩුවට විරුද්ධව දැන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒකට සහය දක්වනවා. අද වැඩ බාර ගත්තා නම් බස් නැගෙන නව ආණ්ඩුකාරයව ලෙස හිටපු නගර සභාවේ මේක වෙලා තියෙන මේ මුස්ලිම් ජනතාවත් එක්ක සටනක් නැහැනේ මේකේ. මේක තියෙන්නේ මේ යම් යම් පුද්ගලයන් පිළිබඳ තියෙන ප්‍රශ්නයක් විතරයි. මුස්ලිම් ජනතාවම ගොනු කරලා මේකට ගහන්න පුළුවන් කමක් නැහැ. අපේ එහෙම සටනක් නැහැ මුස්ලිම් ජනතාවට විරුද්ධව. නමුත් සිංහල ජාතිය වශයෙන් ජාතියට යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවකදී අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔව් දැන් අපි ඒකට විරුද්ධව කතා කරනවා. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම සහ මුස්ලිම් අමාත්‍යවරුන් සිය තනතුරුවලින් ඉලාස්වීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ ඊයේ දින පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස්. අපි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව අපි සාමූහිකව නම දෙනාම එකතු වෙලා එක ලියුමකින් අපේ ඉල්ලා අස්වීම අපේ අග්‍රාමාත්‍යතුමාට අපි බාර දුන්නා. ඉන් පසුව තමයි අපට අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේ මීළඟ දවසේ ව්‍යවස්ථාවට ප්‍රකාරව අපි තනි තනියෙන් ඒ ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියලා. ඉතින් ඒ වෙනකොට අපේ රමසාන් උත්සවය මීළඟ දවසේ යෙදුණු තිබෙන බවින් අපේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් තම තමන්ගේ ගම්වලට ගිහිල්ලා ඒ නිල වශයෙන් දැනුම් දීමේ යම් ප්‍රමාද දෝෂයක් ඇති වෙලා තිබෙනවා. නමුත් නිලතලවරින් ගිය සඳුදා පටන් ඉවත් වෙලා සිටිනවා කියන එක අද දින මේ ප්‍රකාශය කරනවා. ඉතින් ඒකේ කිසි සැකයක් නැහැ. නමුත් ඒ වගේම තව දෙයක් අපි කියා සිටිය යුතු විශේෂයෙන්ම ත්‍රිනිකායක සංඝ සභාව අතිපූජනීය නායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතිය ඇතිව අපට ඉල්ලීමක් කළ තිබෙනවා. ඒ ඉල්ලීම පිළිබඳව අපේ ගෞරවපූර්වකව උන්වහන්සේලාට මුස්ලිම් ජනතාව පිළිබඳව ඇතිවලා තියෙන මේ තත්ත්වය අවබෝධ කරගෙන සාමූහිකව සාකච්ඡා කළ ඒ පිළිබඳව මහානායක ස්වාමින් වහන්සේලා බැහැදක ඒ පිළිබඳව අපේ කණ්ඩායමක් පැහැදිලි කිරීමක් කරන්නට අදහස් කරනවා කථානායකතුමනි. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න හැටියට උන්වහන්සේලාට අපේ ස්තුතිය පුද කළ යුතුයි. ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අපි තේරුම් ගන්නා හැටියට සියලුම අන්තවාදීන්ට ඒ තුල පහරක් තියෙනවා කියන එක අපිට පෙනී යනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. කිසි විටක මේ රටේ මුළු මහත් ජාතියටත් රටටත් එවැගේම රටේ සංහිඳියාවටත් සාමයටත් කිසි විටක අගතියක් වෙනසේ අපේ තීරණය නොවේවායි කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. සවුදා හැන්දෑවේ රාත්‍රියේ මුස්ලිම් ඇමතිවරුත් කැබිනට් නොවන ඇමතිවරුත් මට ලිපියක් දුන්නා සාමූහික ඉල්ලා අස්වීමේ ලිපිය. ඊළඟ දවසේ ඇමති මණ්ඩලයේ රැස්වීමේදී ඒක අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ සමගම දවල් වරුවේ මගේ කාර්යාලයෙන් මගේ නීති උපදේශකයන් දැනුම් දුන්නා මේ ලිපි ඉල්ලාස්වීම් ලිපි හැම ඇමතිවරයෙක්ම වෙනම ලිපියක් යොමු කරන්න උවමනයි කියලා ජනාධිපතිතුමාට. එදා මෙතුමා කිව්ව හැටියට රාමසාන් සඳහා මන්ත්‍රීරු ඇමතිවරු ගණනාවක් පිට වෙලා හිටියා. ඉතින් අදේ ලිපි ලබලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා තියෙනවා. ඒ වගේම ලිපි ගණනාවක් ලැබිලා තියෙනවා. අනෙක් ලිපි ටිකත් අද වෙනකොට සියල්ලම ලැබෙනවා. ඒකට මේ වැඩ කටයුත්ත එතනින් අවසන් වෙනවා. මේ ප්‍රශ්නය උඩුදුවන්නේ නැතුව මේක ගිනි ඇවිලෙන්නේ නැතුව සාමකාමී විසඳීමේ බලාපොරොත්තුවෙන් තමයි මහානායක ස්වාමින් වහන්සේලා ඒ ප්‍රකාශයත් නිවේදනයත් ඉදිරිපත් කරේ. ඒ නිසා මුස්ලිම් ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා මහානායක ස්වාමින් වහන්සේලා ඒ කර ඉල්ලීම අනුව ඔබතුමන්ලා වහාම සාකච්ඡාවක් පටන් ගන්න උන්වහන්සේලාත් සමග අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ රටේ නැවත අන්තවාදී ප්‍රහාරයන් මේ රටේ ඇති වෙන්න. ඒ වගේම අපේ ස්ථාවරය තමයි මුස්ලිම් අන්තවාදය හෝ සිංහල අන්තවාදය කියන දෙකටම අපි ඉඩ දෙන්න ඕනේ නැහැ. රවුෆ් හකීම් අපේ පක්ෂයේ සභාපති කබීර් හෂීම් රිජාඩ් බදූඩින් සමග සිටගත්තේ ඔවුන්ගේ ජීවිත බේරා ගන්න නෙමෙයි ඕන් සිට ගත්තේ අපේ සමාජය බේරගන්න කියන එකත්
මම මේ අවස්ථාවේදී සදහන් කරන්නට ඕනේ. අපි පැහැදිලිව කියනවා මේ විශ්වාසභංගය ගෙනාවේ සමස්ත මුස්ලිම් ජනතාවට නෙවෙයි. අපි හැමදාම රවුෆගේ මැමතිතුමා ගැන ගෞරවයෙන් කතා කරා. අපි හැමදාම එක්සත් ජාතික පක්ෂයේ කබීර් රෂීම් මැමතිතුමා ගැන ගෞරවයෙන් කතා කරා. මුස්ලිම් මිනිස්සුන්ට කරදරයක් වෙච්ච වෙලාව පිහිට වෙන්නේ අල්ලපු ගමේ සිංහල මිනිහා. හාජ්යාර්ලට මුබාරක්කට උදව් කරන්නේ ගුණපාලලා සිරිසේනලා. හැබැයි අද මේ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ ගරු සභාපතිතුමනි අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. අපි ඒ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ වගකීමකින්. අපි දැක්කා ගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු නම දෙනෙක් ඉල්ලාස් වෙනවා රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ මේ සිද්ධිය සම්බන්ධයෙන්. ද අපි අහනවා මේ ආණ්ඩුවේ ඇමතිවරු හත් දෙනාගේ දගමැතිවරයා විශේෂ පොලිස් ඒකකයක් දාලා මාසෙන් විභාග කරන්න. දැන් මාසෙන් අගමැතිතුමා විමර්ශනය කරන්න හදනවා. හොඳයි අපි දැන් හෙට අනිද්දා වෙනකොට තොරතුරු ටික බාර දෙනවා. අපි අහනවා මුස්ලිම් මන්ත්‍රීවරු ඇමතිවරු නම දෙනාගේ. අපි අහනවා ඔබතුමාලා රිෂාඩ් බදුදීන් ඇමතිවරයා වෙනුවෙන් ඉල්ලා අසුනා. ද රිෂාඩ් බදුදීන් ඇමතිවරයා මේ අන්තවාදයට ත්‍රස්තවාදයට උදව් කරලා පුළොත් ඒ වගකීම තමුන්නාසලත් බාර ගන්නවද කියලා අපි අහනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ අරමුණ වූයේ ත්‍රස්තවාදයේ පැතිරවීම පමණක් නොව ජාතීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීම බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විදාරණ මහතා පවසනවා. අපි දන්නවා අද අප රටේ ජාතිවාදයේ ආගම් ભેදයේ අයත් ඇවිස්සලා තියෙනවා. මේක අර ත්‍රස්තවාදී අප්‍රේල් 21 වෙනිදා සිද්ධියෙන් ඒක ආරම්භ කරලා තියෙනවා. ඒ ත්‍රස්තවාදී ක්‍රියාවේ નિયම අදාසුුනේ ත්‍රස්තවාදයේ මෙතන පවත්වීම පමණක් නෙමෙයි. එතනින් එහා ඒක අදනම් කරගෙන මුස්ලිම් ජනතාවට විරුද්ධව යම් කලකෝලහල තත්වයක් රටේ ඇති කිරීමයි. ඉතින් මේවාට ඉඩ නොතියන විදිහකට ජාතික ප්‍රශ්නය විසඳන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. කලකෝලහල ඇති වුණාම එතකොට අර දරුණු ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කරලා නැතිවරණ නොතියා මේ පොලිස් මිලිටරි රාජ්‍යයක් මේ ආණ්ඩුව හරහා පිටුරීමට තමයි මේ ගමන් කරන්නේ. ඉතින් ඒවා පරාජය කිරීමට අත්‍යවශ්‍යයි අපේ ජනතාව නැවත එක්වෙන්න එක ලාංකික ජාතියක් හැටියට. වගකීම් සහගත හැසිරීමක් ඇතම් ජනමාධ්‍ය තුළ නොමැති බව අමාත්‍ය පාටිලි චම්පිකරණවක මහතා පවසනවා. මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දැන් 30 අවුරුද්ද 50 අවුරුද්දට කිට්ටුයි. තාමත් මොරගහගන්ද කළුගඟ ව්‍යාපාරයේ හදන. ඇයි? මම කලබලෙන් කරන්න බෑ. මේක පමා වුණා. අපේත් අතුපසු වීම තිබුණා. නමුත් ස්ථිරසාරව මේක කරන්න. මේ රටේ ඇතැම් ජනමාධ්‍ය වලට හොඳ දේ ලියන්න බෑ. ඒකට පෑන හැරෙන්නේ නෑ. ඒකට කැමරාව හැරෙන්නේ නෑ. ඒකට මයික්‍රොෆෝන් එක හැරෙන්නේ නෑ. ඒගොල්ලන්ට අවශ්‍යම නරක දේ වල්පල් ඇති කරන්න. මේ රටේ අපි ඉදිරි ගමනක් යනවා නම් ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම ගැන නිශ්චිත නීතිමය ක්‍රියාමාර්ග විනය ක්‍රියාමාර්ග අපි ගන්න ඕනේ. මේ රටේ තිබිච්ච ඇතැම් නීති රීති වෙනස් කරා ජනමාධ්‍ය සම්බන්ධයෙන් වගකීම් සහගතව ජනමාධ්‍ය හැසිරෙයි කියලා. නමුත් අපිට පේනවා එහෙම වගකීම් සහගත හැසිරීමක් ඇතැම් ජනමාධ්‍ය වල නැහැ කියලා. ඇතැම් ජනමාධ්‍ය අයිතිකරුවන්ගේ නැහැ කියලා. ඒ නිසා ඒ වාට ක්‍රියා කරන්න අපිට සිද්ධ වෙනවා රටේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන්. මම ඉල්ලා හිටිනවා සෑම දෙනාගේම වගකීමෙන් ක්‍රියා කරන්න. මොකද නරක දේ වාර්තා කරනවා මිස හොඳ දේ වාර්තා කරන්නේ අස්සෙන් මුල්ලෙන් වාර්තා කරන්නේ. මේක තමයි මේ රටේ හැටි. නරක දේ, අයහපත් දේ, බොරු දේ ලබා දෙන ප්‍රචාරය ඇත්තට ලබා දෙන. මේක අපි කරනවා. අමරිකා එක්සත් ජනපදයේ යටත් විජිතයක් බවට මෙරට පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. එකොළඹදී පැවතීම අධ්‍යාපනයකදී මිලේනියම් චැලෙන්ජ් කම්පැක්ට් කියන යුතුම අත්සන් කරන්න අවශ්‍ය මූලික කැටුම්පතක් කැබිනට් එකට එවලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ශාල උත්සාහයක් ගනිමින් මේ වගේ ගිවිසුමකින් ඇමරිකාව අපේ රටත් එක්ක බැඳිච්චම ඔවුන් කොන්දේසි 20ක් දාලා තියෙනවා. වල මානව ඉතිහාසකම් තියෙනවා. ඒ වගේම හමුදා ගැන තියෙනවා. ඒ වගේම දේශපාලන කාරණා ගැනත් තියෙනවා. මේ කාරණා එකක් හරි පොඩ්ඩක් හරි එහාට මෙහාට වුණොත් ඇමරිකාව කරන්නේ මේ ගිවිසුම අත්හිත. අත්හිත වූ ගමන් වෙන්නේ ඒ රටට ලැබෙන සියලුම ආධාර නිවේශකින් නැති වෙනවා. ලංකාව ඔවුන්ට හිතූ මතේ පාවිච්චි කරන්න ඉඩකඩ සපුරන වටපිටාවක් හදාගන්න තමයි ගිවිසුම් තුනම ලංකාවේ එක්ක ගහන්න ඇමරිකාව උත්සාහ කරන්නේ. හැබැයි කොහොම හරි මේ ගිවිසුම් ටික අත්සන් කරලා අපි ඇමරිකා එක්සත් ජනපදයේ යටත් විජිතයක් කිරීමේ කුමන්ත්‍රණය සාර්ථක අරයි යන බව මම කියන්න කැමතියි. ඔව්, අපේ පක්ෂය ඇතුළෙත් කතාවක් තියෙනවා. ඒ අපේ පක්ෂ නායකයා පිළිබඳව අපේ ඒ වගේම පොදු ජන පෙරමුණේ සාකච්ඡාවක් තියෙනවා. මේ හිටපු ආරක්ෂක ලේකම්තුමා පිළිබඳව
යතර ඒකාබද්ධ විපක්ෂයේ තුල ඇතැම් පක්ෂ වෙන වෙන විකල්ප අපේක්ෂකයෝ කීප දෙනෙක් ගැන කියනවා. ඉතින් හැබැයි ලොකු අරමුදයක් නැහැ. එක්කෙනෙක් තෝරා ගැනීම සඳහා ලොකු අරමුදයක් මතුවේ කියලා මට පේන්නේ. ජනාධිපතිතුමා තවම ඒ ගැන තීන්දුවක් ගත්තේ නැහැ කියලා තමයි අපි දන්නේ. හැබැයි අවසානයේ මට කියන්න එක කාරණේයි ඉදිරිපත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන නම් ඒ යෝජනාව කරන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් ඒ යෝජනාව කරන්නේ මෛත්‍රීපාල සිරිසේන වෙන්නත් පුළුවන්. ඉදිරිපත් වෙන්නේ ඒ දෙදෙනාම නැතුව වෙනත් රාජපක්ෂ කෙනෙක් හෝ වෙනත් කෙනෙක් නම් ඒ ඉදිරිපත් වෙන හැම කෙනා එකම මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි දෙන්නම හිට ගන්නවා කියන එක නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. පාසල් වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කර ගැනීම මින් ඉදිරියට නතර කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බවයි. ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා දෙමාපියන් යොදවා ගැනීමේදී ඔවුන් අපහසුතාවයට පත්වන අයුරින් එම කටයුතු සිදුව ඇති බවද ගැබිණි මව්වරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය යෙදී සිට ඇති බවටද පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම පාසල් බෑග් ගෙනීම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙනීමට බල කරමින් දරුවන් හා මව්පියන් අපහසුතාවයට පත්වන අන්දමේ සිදුවීම් කිහිපයක්ද පැමිණිලි වශයෙන් ලැබී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඉහත තත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මේ වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය තබමින් පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඒ අනුව පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කර ගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර මෙතෙක් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැප කරමින් ලබා දුන් සහයෝගයට සියලු මව්පියන්ට අධ්‍යාපන අමාත්‍යාංශය සිය කෘතඥතාවය පළ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පොසොන් පොහොයේ නිමිත්තෙන් දෙවෙනිපුර වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පෙරවරුවේ පැවැත්ුණා. එබුද ශාසන අමාත්‍ය ගාමිණී ජා වික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් බැතිමතුන් යන වන්දනමාන දැඩි ආරසල් තුල ක්‍රියාත්මක කිරීම හා දන්සල් පැවැත්වීම අපි නවත්තන්න එපා කියන්නේ. මොකද මේ රටේ යථාර්ථයට එන්න ඕන මානසිකත්වයේ ඔය බිය කෙනකින් ඈත් වෙලා අපි ආත්ම අධිෂ්ඨානයේ තියෙන රටක් විදිහට ජාතික සමිගක දෙන පිරිසක් විදිහට එකෙලෙස ක්‍රියාත්මකයි. අවුරුදු 5000 නිර්මල බුද්ධ ධර්මයේ මේ ලංකාවේ පවතිනවා. ඒ කාරොත් නැති කරන්න බෑ. අපි දන්නවා එල්ටීටී එක සම්පූර්ණයෙන් සබදාර්ම මේකේ විනාශය. දකුණේ භීෂණය කළ අවස්ථා දෙකම නැති වුණා. එහෙනම් මේ රටේ බුදුරජාණන්සේ එකම පාතබු ස්ථානය සුද්ධ පුණ්‍ය භූමියක කාරොත් එවැනි දෙයක් කරන්න බෑ. ඔය මතුවෙලා ශනිකව ඒ නායකම ඝාතනය වුණා. අඩුගානේ බෞද්ධ විහෙර විහාරස්ථානයක් ආරක්ෂා කරගන්නවත් රජයේ මැදිහත් නොවන බවක් අපට හැඟෙනවා. විශේෂයෙන් මේ මෑතක ගුරුකන්ද විහාරය පත්වැත්ති තත්වය මේව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් නැද්ද මෙතුමනි? එපිල් කරලා තියෙනවා. අපිත් මේ නීති සහය දෙන්න අපි වෙලා තියෙනවා. අපි උපරිම විදියට ඒක නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා මේ කටයුත්තට ප්‍රධාන වශයෙන් පුරාවිද්‍යා අංශයට එන්නේ. නමුත් අපි අතහැරලා නැහැ. ඔය ගුරුකන්ද රජමහා විහාරය මේ පිළිබඳව අපට ලොකු අයිතියක් තියෙනවා කතා කරන්න. එතකොට බෞද්ධ පුරාවස්තු කියලා පුරාවිද්‍යා කොමසාරිස්තුමාම ලිඛිතව දීලා තියෙනවා. එහෙම එකේ දැන් පන්සලේ ගහලා තියෙන බෝඩ් එක, ගුරුකන්ද රජමහා විහාරයේ කියන බෝඩ් එක ගලවන්න පොලිසියට දැනුම් දීලා ඒ ඔස්සේ පොලිසියෙන් ඒක ගලවන්න හදලා තියෙනවා. පස්සේ එතන බාරව ඉන්නවා පොලිස් දෙනෙක්, ඒගොල්ලෝ කියලා තුනේ එහෙම ගලවන්න බෑ කියලා. ඒ නිසා ඒක බේරුණා. නැත්තම් බෝඩ් එකත් ගලවනවා. ඊළඟට ඒගොල්ලන්ගේ බෝඩ් එක දැන් ගහන්න මහන්සි ගන්නවා. නිසා මේක හරිම තුන්වෙනි පන්තියේ මේ මේ අර්බුදයක්. මේ කිසිම වැඩකට නැති, කිසිම හරයක් නැති දේශපාලකයන්ගේ උවමනාව පරිදි හදන ගැටලුවක් මේක. ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා උතුරේ සියලු බෞද්ධ නම් අයින් කරන්න. ඇත්ත කතාව ඕකයි. උතුරේ සියලු බෞද්ධ අනන්‍යතාවයන් මකා දමන්නට ඒගොල්ලන්ට ඕනකම තියෙනවා. ඒ කියන්නේ අද වෙනකොට බුදුහාමුදුරන්ට උතුරට වැඩිම තහනම්. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවතුරු සම්පත් දැන ගැනීමට පිවිසෙන www.cdnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. කෙලෙත් හමුවෙමු මධ්‍යාහ්න 12ට. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.